ම දශාල්ල ප්‍රපත්ම ැතුම ගොට රජ පක්ෂමඇත්වත්තේ කවත් බතුවා ජුදීන්ද ගඩ ලෙස්ස විේජනය කරන් ලෙස. අනිවාර් හරය වර්තමානය මහජනතාකුල යම් තය ගොඩනගමෙන්න්තිබෙන ගොඩ නගන්න උත්සාහරල යනවා ඒ සහන් කරන්න උත්සාහ කලලා යන දැඟවාක් යුද හමුදාව රටේ ජරාධිප්‍රතිවරයා හිට යුද් හමුදාවේ නලධාරයෙක්. දබතුමාලත් යුද හමුදාවේ හිටපුවා විදිට පාලිමතු මහමැතිවන දිරිපත්වයවා. ෙක් පැත්තිෙන් කරෝුණා ල සීමාවත් තුළල යුදහමුතාආවි සාමාජක කයන එක මර්ධනය කිරීම සඳහා යුදාගැනීම පිළිබඳවත් යම්යම් කතන්දර තිබුණා මෙසිියල්ලම තිබුණන. රට මිලිටරී කරයකට න්න උත් සහකරන කියලා. ඔබතුමාගේ දේපාල් ආර්ගමය තුළත් කැනකුට කියන්න පුළුවන් මෙයා ට මිටරී කරණ කන්නන්නේ කියයනක තවත් සාමාජයක කයකුතු කරගන්න කදම මේ කරන්න කියලා මොගත්දපතු අර්ථරත්තරේ. මිල්ට්‍රීරණය කියන වචනේ නිර්වචනය හරියට දන්න පුද්ගලයක් නං ඔගැන කතා කරන්න දසල්. මිල්ත්‍රී කරණය කියන එක වෙනම නිර්වශනය හරියට දැනගෙන කතාකරොත් මොකද දේශපාලජ්ඥන් ගන්න වචනනය ඇැසුන් දේශපාලජ්ඥෝ තවත් දේශපාලජ්ඥයකට ප්‍රහාරැල්ල කරන්න නතන් ඒ මනුස්්‍යයාගත්තතියන් දේශපාන ගමන නවත්තන්න පාවිච්චිකන වචන යෙනවන ඒ වචන තුළෙ එකතුකරගත් තවචනය මිල්ත්‍රී කරණය කියයන්. මිල්ත්‍රී කරණය කරපුටව ලෝකෙ තියනවා. ඒ යුදහමුදා පාලනයක් අතර එක කියන්නේ තිය පවත්නා රජ්‍යය යුද හමුදාව නිලධාරිියෙක් ඇල්ල මේ රට ආක්‍රමණය කරලා යුදහමුදා පාලනයක් ඇතිකරගෙන තොට යුදහමුදාවේ සියලුම නිලධාර මේ රටේ සියලුම අමාත්‍යන්ස භාරාරගෙන එතු මේ රටේ තියන සෑම අමාත්‍යන්සේකම මේ කටයුතු තික යුදහමුදාව පවරගෙන මෙවැනි ආකාරයක විශාල වෙනසක්කුරොත් තමයි මේක නිදී කරණය නැතුව දසුන් ඉති දැන් ගෝටාව රාජක්ෂමත් දසුන් ැ රටේ ජනතාව ලක්ෂ හැට නවයක්. එතුමා දේශපාලකව නොවිලති එෙද. එතුමා කරපු ක්‍රියාදාමය ඇතුමා රක්ෂලයකම්වරය වශෙන්. රටේ තිස්වරු යුද්ධයට යුදම මේ නායකත් ය දුන්න අ දේශපාලනායකත දන අපේ මහිද රජ පක්ෂ නානතිිපැත්තුවා එතකොට ඒ දෙපල එකතුවෙලා මේ රට නිදහස් කර ගත්තා ඊට පසේ තුමාත් නවා නාගික වර්ධන ධිකාරේ ේකම්දුවරේ. තු කොළොඹ ගනාගරේ දකුණ ආශ ආසියාවතින ලස්සන මගනකරේ බවට පවර්තනය කරන්නවා. මෙතුමා ඔප්පු කරපුුණයකෙක් වඩ කරලා. මෙතුවා විනක් ඇතුම එතුමා කවදාත් වචා කරලා හු වෙලා නෑ දෂණය කරලා හුවෙලා නෑ මහජනමුද ලවභාවිතා කරලා හ වෙලා නෑ. දැ එඇතුමා තාම ජනාජතන්දිරට කියෙනනෑනේ නැසුන්. එතට එතුමාගේ කාරයමන්දල තුම අඩු කරාණේ එතුමා පරිවාර්කත දැම් පාවිච්චි කරන්නේ නෑන. ඇති එතුමා ජා ි ව හම අලුත්. ඩි වාද රගෙන්න්න වෙනෑන ඇතින් දැන් ජනාධිපත්තුමා හැටියට එතුමා විනක් ඇතුව හදිච්ච මනුස්සෙක් හැටියට එතුමා දැන් රටේ ජනතාවට පෙන්න ලතිනවා දේශපාලජ්ඥෝ කොතනද ඉන්න ඕන කියලා. එතුමා ආදර්ශය අද්දී ල තියෙනවා රටේ දේශපා්ය දේශපාලනය තුළ විනයක් ඇතිකන්ද රටේ විනෙන නැතිම දේශපාලනය තුළනෙ දසන් මනිස්සුන්ට අප ප්‍රසාාද ලති නේකන එතුමා දැන් රටේ දේශපාලජ්ඥන්ට එතු ආදර්ශය අදී තියෙන මම හිටගන්න මෙතන දේශපාලජ්නය හැට මා යටසේ ම පිටි පසඉන්න ඔබට ඔබතුමන්ලා හිටගට යුත්තේ මෙතන එතුමා කවදාවත් රාජ්‍ය දේපල අවභාහිතා කරන්න දේශපාලනායකෙක්නෙවෙේ දසුන් අ ඉස්සරද මේ දැ අපි පසුගේ කාලසීම තුළ සරල ජනාධිපතුරවා අපි දැක්වා හැම දාම උදේට ඔ හෙිකොප්ට දෙකක් උඩින් යනවා දකින ඕනපේ අද යනවදෙම වත්තුම වර්තමා්‍ය ජනාධිපත්තුමා කවදාවත් ධද්‍ය සදර්ශන පවත්වන්න න මු රටේ වැඩකොට සේනෙන් එතුවා දිවි හිමියෙන් කැපෙලා වැඩ කන්නවා ති එතුමා ඒ ආදර්ශය දීලා තියෙන එතුමායි ආදර්ශය දීලා තියෙන එතුමා පසුපස ඉන්නම එතුමා පසු පස හිටගන්න ෆලෝවස්ලට පසු පස ඉන්න යට මා මාව ආදර්ශයට ගන්න මජන දේපල අවභාවිතා කරන්න එපා ඉතින් එතුමාගේ දැක්මම දේශපාලජ්නව හට එතු පිටිපස හිටගන්න. පිරිිසල් ලොකු ආදර්ශය. අපි ආදර්ශය ගන්න ඕනේ මොකද අපි දසුන් මහජ නියෝජිත හැතියට පාලිමේන්තුට යන්නේ ජනතාවට සේවය කරන්න නිසා අපි හැට නෙවෙයිෙන. මිසු දේශපාන ඉස්සලාම හිතන්න ඕන ඒකනෙ. ඇයි අපි දන් දේශපාලන වේදිකාවල විධාකාරයයේ මතිමතාන්තර අපි කියනවා චන්දය දවසල් අපි කියන්න ජනතාවෙනින් අපි කැපේලා සේවය කරනවායි කියලා. එතකොට මේ වරමපිට දුන්න හම දසු අපිට ඒකම මේ අවු පහ කා තු අතකර බෑනි.